මනසත් සිරුරත් අතරඇති බෞතික හා අධ්‍යාත්මික සම්බන්ධතාවයන් පදදනම් කරගෙන ගොඩනගිලතියෙනන තයක් තමයි මේ දේහලක්ෂණ විද්‍යාව කියන්නේ. දේහලක්ෂණ විද්‍යාවජනුව කාන්තාවකගේ මුහුණේ හැඩේන් කියවෙන නොයෙක් අතිසභාවයන් ගැන මීට කලින් ඔඇල හලතියෙනවද. ඉතින් අදපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙනාවේ. කාන්තාවකගේ මුහුණෙ හැඩේන් කියවෙන රහස්ගැනයි. ඉතින් මුලින්ම මතක් කරන්නම්. ඔබ තාමත් අපේ YouTube චැනලේ සස්ක්‍රයිප් කල්ල නැත්නම් දැන්ම සස්කරයිප් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබයතට ගෙන්වා ගැනීමට බෙල්ලයි කැන එක කලික් කරන්න. මේ වීඩියෝබ හොඳයි කියල හිත්තනවනං ලයි කල්ල යාලුවන්ටත් බලන්න ශ්‍යයා කරන්න. මුලින්ම කියන්නේ උල්ලූ මුහුණක් සහිතවීම. urlල්ලු මුහුණනක් සහිත ස්ත්‍රීන් බොහෝවිට කෝපසාගත සිතුවිලිවලින් යුක්තුූෝ වෙනවා. දැඩි උත්සාහයෙන් ජීවිතේ ගොඩනගාගන්න සමත්වෙනමවුන් තීක්ෂණ බුද්ධිය මෙහවලා කෙසේ හෝ බලාපොරොත්තු ඉලක්කයන් කරා ළඟාාවෙනවා. මීළඟට හතරස් හැඩේ මුහුණකින් යුතු ස්ත්‍රිය. යුක්තිගරුක ඌත් අදහස් ප්‍රකාශකිරීමේ හැකියාවකින් යුක්තූද. අන්ඩැන්ගේ උපගරු කරන්නාසේ පෙන්නුවන්, තම අද හස්ම ක್්‍රಯාත්මක කරන්න ඕත් කාන්තාවන් වෙනවා ගෙදර දොර වැඩකටයුතු ඉතා සැලසුම් සහගතවිදියට කරන්න සමත්වෙනවා. අද වැඩ හෙටට කාල් නොතැමීීම ඇගේ සිරිතයි. මීළගත රௌумноම් හැಡෙන්යුතු මුහුණක් පිහිට ස්್ரியිය. අධ්‍යාපනය ලැබෝද නොලබුවද සියජීවිත අත්දැකීමෙන් ලද මනා වූ ජීවිත පරිඥානයේ හේතුකොටගෙන ඉතාමත් සාර්ථක ජීවිතයක් ගොඩනාගාගන්න සමත්වෙනවා. අන්නන්ගේ සුහදතාවේ දිනාගන්නත් සමත්වෙනවා. මනා පෞෂයකින් යුක්ත වූද ගෞරවනීය වූද ස්වාමිපුෘෂයකු හා විවාහපත්වීමේ භාග්‍ය ඇයට උරුමයි. මීළඟට ත්‍රිකෝනාාකාලොවූ මහුණක් පෙහිකි ස්ට්‍රිය. සිුම් ීක්ෂණ මුද්ධයකින් යුතුද විද්‍යාත්මක ශිල්ප ශාස්ත්‍රයෙහි සහජ නිපනතාවයක් සහිත වූද කාන්තාවක් වෙනවා සර්ත්සාහෙන් දියුණුවීමේ අබිලාශයත් හැකියාවත් පිහිටන මෝන් ප්‍රේම සබඳතා ගොඩනගා ගන්නට ඉතාම අඩු වයිසිදම කැළඹෙනවා මීළඟට දිගු හැඩේ මුහුණක් යම් ස්ත්‍රියකට පිහිටියේද ඇය මෙැහවින්ම ක්‍රියාකාරී විදියට පටයුතු කරන්නයක් වෙනවා. මන්ගේ වැඩකටයුතු වගේම අනුන්ගේ වැඩකටයුතු වලටත් උනන්දු වෙනවා බොහෝවිට කරුණාවන්ත ගතිගුණතිේනය විවිධ ශිල්පසාස්්‍රයන්හි සමාජය දැනුමෙන්ද පිරිපුන් වෙනවා සියුම් උපක්‍රම සහිත ඥානයක් පීටන බැවින් ප්‍රශ්නවලට පිිතිල් සොයාගනීමේදී ඇය සුවිශේෂී නක්ෂතාවයක් දක්වනවා මීලනට එල්ලා හැලෙන්න්නක් වැනි ස්භාවකින් යුක්තෝ මුහුණකින්නතු ස්්‍රිය ඇය සටකපට ගතිකුණවලින් යුක්තයි උඩගු බවින්ද යුතුයි. අන්නන් හෙලා දකින්නද පෙළබෙනය නිතර අන්නයන්ගේ අඩොළුහුඩුකම් නොදැනුවත්කම් හවා දැක්වීමට උත්සාහ කරන්නවා. රහසින් වංචාසාගත කටයුතුවලට වගේම අනයම් සම්බන්ධතාවයන්ටත් පෙළබෙනවා. මීළඟට කෘෂ්‍යවගේ මුහුණක් සහිත ස්ත්‍රිය. සාමාජ සයණී ගතිකුණ අඩුවනු අන්ඩැන්් කෙරෙහි ඉර්ක්ෂ්‍යයා සහගත සිතුවෙලි මතු කරගන්නා වූ කාන්තාවන්ය. රිනාත්මකව සිතන්නට පතන්නට යොබුවනය බොහෝ කටයුතුවලදී සාර්ථකභාවයට පත්වෙන්න ඉතාමත් කලාදුරකින්. මීළඟට ස්ත්‍රියකට සාමාන්‍ය පමණට වඩා පුල්ලල්ලුණු මුහුණක් ප්‍රහිටියේනම් ඇය දඩිසේ ආගම දහමට ලැදිගෙනෙක් වෙනවා. එ වගේම... තමාට හිමිදේ බිසිපරදි නොලබනයට පිටතින් සතටින් සිටිබාව පෙන්ඩුවර් ඇතුළතින් වේදනා විදෙන්ලයක් වෙනවා ඉතින් මෙන්න මෙහෙමයි කාන්තාවකගේ මූන බලලා එයාලගේ ප්‍රතිරූපය ගැන දැනගන්නේ මේ වීඩියෝවගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන් කරන්නන්න අමතක් කරන්න එපා අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුුවමෝ